පාංශු කුල සංයක තෙරුන් වහන්සේ. මෙයින් දෙඅණු කපකට පෙර තිස්සනම් බුදුන් වහන්සේ ලොව පහළ වූ සේක. දිනක් උන්වහන්සේ පාංශු කුල චීවරය ගසක වනා විහාරයට පිවිස වැඩහුන් සේක. සතුන් මරා ජීවත් වෙන මිනිසෙක් දුන්නහා කඩුවගෙන දඩයමට යන්නේ වනයේහි ගස මුදුනක තිබූ ඒ පාංශු කුල චීවරය දැක දුන්නහා කඩුව බිම තබා ප්‍රසන්න සිතින් මහත් ප්‍රීතියෙන් බුදුන් වහන්සේ සිහිකොට පාරිභෝගික චෛත්‍යයක් වන ඒ පාංශු කුල චීවරයට දොහොත් නගා වැන්දේය. ඒ පිනෙන් ඒ තනත්තා දෙඅණු කල්ප මුළුල්ලෙහි සුගතියෙන් සුගතියට යමින් සසර සැරිසරා අප බුදුන්ගේ සස්නෙහි පැවිදිව රහත්ව නිවන් දුටුවේය. ද්වේ නෞතේ ඉතෝ කප්පේ පංසු කූල මවන්දහං දුග්ගතින් නාබිජානාමි වන්දනාය ඉදං පලං. මේ පාංශු කුල සංයක තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයකි. මෙයින් දෙඅණුවන කපෙහි මම පාංශු කුලයට වැන්දිමි. ඒ පිනෙන් මෙතෙක් මම දුර්ගතිය නොදනිමි. මෙය වන්දනාවේ විපාකයයි යනු එහි තේරුමයි. මේ කතාව අපදාන පාළියෙහි ආයේය. විමානවත්තු ප්‍රකරණයෙහි එන චණ්ඩාලි දෙව්දුවගේ කතාවද වන්දනානිසංස දැක්වෙන කතාවකි. එය මෙහි අන් තැනක දක්වා ඇත. වන්දනා විමාන වස්තුව. අප බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවෙසෙන අවස්ථාවක එක් ගමක වස් එළඹ පවාරණය කොට බුදුන් දකිනු පිණිස සැවැත් නුවර බලා ගමන් කරන්නා වූ සිල්වත් භික්ෂු සමූහයක් එක් ගමක් මැදින් වැඩම කරන කල්හි එම ගමෙහි එක් කාන්තාවක් ඒ භික්ෂු පිරිස දැක ඉමහත් ආදර ගෞරවයෙන් පසඟ පිහිටුවා වැඳ ඒ භික්ෂූන් නොපෙනී යනතෙක් ඇඳිලි බැඳගෙන මහත් සතුටෙන් ඒ භික්ෂූන් දෙස බලා සිටියාය. ඕතුමෝ පසු කාලයේදී මියගොස් ඒ පිනෙන් තවතිසා දෙව්ලොව උපන්නාය. ඕතුමෝ එහි දිව්‍ය ශ්‍රී සම්පත් වළඳමින් සිටින කල්හි දිව්‍ය ලෝක චාරිකාවෙහි වැඩම කළ මුගලන් මහතෙරුන් වහන්සේට හමු වී ඇය කළපින් විචාරණ කල්හි මේ පුවත ඇ මුගලන් මහතෙරුන් වහන්සේට සැලකළාය. වන්දනා ගමනේදී මියගිය උපාසිකාවක්. තථාගත පරිනිර්වාණයෙන් පසු අජාසත් රජතුමා විසින් ලත් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ හිඳුවා චෛත්‍ය කර වූ පසු රජගහ නුවර එක් උපාසිකාවක් ඒ චෛත්‍යයට පුදනු පිණිස වැටකොළු මල් සතරක්ගෙන බලවත් ශ්‍රද්ධාවෙන් වෙහෙස නොබලා චෛත්‍ය දෙසට ගමන් කරමින් සිටියාය. ඒ ගමනේදී වසු පැටවකු ඇති දෙනක් වේගයෙන් දුව ඇවිත් ඇයට ඇන්නාය. ඒ පහරින් උපාසිකාව එතනම කලුරිය කොට තවතිසා දෙව්ලොව උපන්නාය. ඒ අවස්ථාවෙහි සක්දෙව් රජු ඔහුගේ අඩු තුන් කෙලක් දෙවඟනන් පිරිවරා උයන් කෙළියට යමින් සිටියේය. ඕතුමෝ රන්වන් වස්ත්‍රාභරණයෙන් සැරසි රන්වන් රථයකට නැගී රන්වන් චත්‍රය ඇතිව ඒ දෙවඟනන් අතර අන් සෑම දෙනාම රූප ශ්‍රීයෙන් යටපත් කරමින් පෙනී සිටියාය. සක්දෙව් රජ රූසිරින් සෑම දෙනා ඉක්මවා සිටින අලුත් දෙවඟනක දැක විස්මයට පැමිණ කිනම් කුසලයකින් මේ සම්පත් ලැබුවාදැයි ඇසීය. එකල්හි දෙවඟන කියන්නේ
දේවේන්ද්‍රේනි කිසිවෙකු කැමති නොවන කෝසාතකී නම් වැලක් ඇත. මම චෛත්‍යයට පුදනු සඳහා එයින් මල් සතරක්ගෙන චෛත්‍ය කරා ගමන් කරමින් සිටියෙමි. බුදුරදුන්ගේ ධාතුන් ගැන සිතමින් පහන් සිතින් ගමන් කළ මට අනෙකක් ගැන සිතන්නට නොලැබින. එසේ යන්නා වූ මම මග සමීපයේහි පැටවකු සමග සිටි දෙනක දුව ඇවිත් ඇන මරණු ලැබිමි. එපමණින් මම මේ සම්පත්තිය ලදිමි. ඉදින් අදහස පරිදි චෛත්‍යයට මල් පුදන්නට ලැබී නම් මම මේට වඩා මහත් සම්පත් ලබන්නට තිබුණේ යැයි කීවාය. එබස් අසා සක්දෙව් රජ තවතිසා දෙවියන් පහදවනු පිණිස මාතලී දෙව් පුත් අමතා මෙසේ කීය. පස්ස මාතලී අච්චේරං චිත්තං කම්මං පලං ඉදං අප්පකම්පි කතං දෙයං පුඤ්ඤං හෝති මහප්පලං නත්ති චිත්තේ පසන්නම් හි අප්පිකා නාම දක්ඛිනා තථාගතේවා සම්බුද්දේ අතවා තස්ස ශාවකේ. ඒහි මාතලේ අම් හේපි බියෝ බියෝ මහේමසේ තථාගතස්ස ධාතුයෝ සුකෝ පුඤ්ඤාන මුච්ඡයෝ තිට්ඨං තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමම් ඵලය චේතෝ පනිදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතින් බහුන්නං වත අත්තාය උප්පජ්ජanti තථාගතෝ යත්තකාරං කරිත්වාන සග්ගං ගච්ඡanti දායකා. මාතලි, මේ විචිත්‍ර වූ ඵලය බලන්න. ස්වල්ප සත්කාරයක් වූ ස්වල්ප දානයක් වූ පින මහත් ඵලය. තථාගත සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහි, උන්වහන්සේගේ ශ්‍රාවකයෙකු කෙරෙහි සිත ප්‍රසන්න කල්හි සුළු දානය කියා නැත. මාතලි, එව අපිද තථාගතයන් වහන්සේගේ ධාතුන් වඩවඩා පුදමු. පින් රැස් කිරීම සැපයකි. බුදුරදුන් ජීවමාන කල්හිත් පිරිනිවී කල්හිත් පූජා කරන්නහුගේ සිත සමනම් පූජාවෙන් වන පින්ඵලය සමාන වන්නේය. සිත මනාකොට තබා ගැනීම හේතුකොට සත්වයෝ සුගතියට යන්නාහ. බොහෝ ජනයාට වැඩ පිණිස තථාගතයන් වහන්සේ ලොව පහළ වෙන සේක. තථාගතයන් වහන්සේට පූජා සත්කාර කොට දායකයෝ ස්වර්ගයට යන්නාහ. මෙසේ කියා සක්දෙවිඳු උයන් කෙලියෙහි යාම අතහැර චූඩාමණි චෛත්‍ය වෙත ගොස් එහි සතියක් පූජා පැවැත්විය. එක් දිනක් දෙව්ලොව වැඩම කළ ආයුෂ්මත් නාරද සෙවීරයන් වහන්සේට සක්දෙව් රජ මේ පුවත සැලකලේය. උන්වහන්සේ ධර්ම සංග්‍රාහක තෙරුන් වහන්සේලාට සැලකලහ. විමානවත්තු පීත විමාන චිත්ත ප්‍රසාද කුසලය. බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය කෙරෙහි සිත පහදා ගැනීම චිත්ත ප්‍රසාද කුසලයයි. තුනුරුවන් හැඳින ගැනීමට තුනුරුවන් ගුණ තේරුම් ගැනීමට නොසමත් කරවන තුනුරුවන් ගුණ වසන මෝහය දේවාදී මෞන්කරුවන් ගැලෝම්කරුවන් ලෙස වරදවා පිළිගන්නා දෘෂ්ටිය පරලොවක් නැත පින්පව්වල විපාක නැත ය කියා පිළිගන්නා දෘෂ්ටිය එසේද මෙසේද කියා දෙපැත්තට ඇදෙන විචිකිත්සාව අන්‍යයන්ගේ ගුණවත් බව උසස් බව පූජ්‍ය බව ඉවසිය නොහෙන ඊර්ෂ්‍යාව අන්‍යයන්ට ගරු බුහුමන් කිරීමට නොකමැති කරවන මානය ධනය හා පස්කම් සැපය ලොව ඇති උසස්ම දේ වශයෙන් සලකන තෘෂ්ණාව යනාදී ක්ලේශයෝ ගෞරවයෙන් තුනුරුවන් පිළිගැනීමට බාධා කරන ධර්මයෝය.
සිත කිලිටි කරන ධර්මයෝය. ප්‍රසන්න සිත කියනුයේ ඒ කෙලෙස් කුණු නැති සිතය. සිතෙහි ඒ කෙලෙස් කුණු, කෙලෙස් කසට, කෙලෙස් අඳුර ඇති තාක් ඒ පුද්ගලයාට තථාගතයන් වහන්සේගේ සර්වඥභාවය, පාරිශුද්ධභාවය, පූජ්‍යභාවය නොදැනෙන්නේය, නොපිළිගැනෙන්නේය. තථාගත ධර්මයේ සත්‍යතාවය, නෛර්යානික භාවය, පරිශුද්ධ භාවය, උත්තම භාවය නොදැනෙන්නේය, නොපිළිගැනෙන්නේය. සංඝයාගේ සුපතිපන්න භාවය, බුදුරජාණන් වහන්සේ සියල්ල දක්නා වූ, නික්ලේශී වූ, පූජ්‍ය වූ, මහෝත්තමයකැයි ගෞරවයෙන් පිළිගතහොත්, ධර්මය හෝ පිළිගතහොත්, සංගයා හෝ පිළිගතහොත්, ඒ පිළිගැනීමෙන් ඉහත කී කෙලෙසුන් සිතෙන් බැහැර වී සිත ප්‍රසන්න වන්නේය. සිත පහදා ගැනීමයයි කියන ලදුවේ රත්නත්‍රය පිළිගෙන ඉහත කී කෙලෙසුන් දුරු කර ගැනීමය. ශ්‍රද්ධාව යයි කියනුයේද ගෞරවයෙන් තෙරුවන් පිළිගැනීමටය. චක්‍රවර්ති රජුගේ උදක ප්‍රසාදක මාණික්ය බොරවතුරට දැමූ කල්හි ජලය බොර සියල්ල ඉවත් වී පෑ දෙන්නාක් මෙන් ශ්‍රද්ධාව ඇති වූ කල්හි සිතෙහි බොර වූ දෘෂ්ටි මෝහාදී කෙලෙසුන් පහවි සිත පැහැදෙන්නේය. තුනුරුවන් පිළිගන්නා ස්වභාවය වූ ශ්‍රද්ධාවම කුසලයකි. ශ්‍රද්ධාවෙන් යුක්ත පහන් සිතද කුසලයකි. ඇතැම් හෝ දානාදී අන් කිසි පිනක් නැතුව ශ්‍රද්ධාව උපදවා සිත පහන් කරගැනීමෙන් මද මරණින් මතු දෙව්ලොව උපදිති. සැවැත් නුවර විසු අදින්න පුබ්බක බමුණාගේ පුත් මට්ට කුණ්ඩලී මරණාසන්නයේදී තථාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදා ගැනීමේ කුසලයෙන් දෙව්ලොව උපන්නේය. ඒ බව ඇසූ අදින්න පුබ්බක බමුණා බුදුරදුන් වෙත එළඹ, පින්වත් ගෞතමේනි, කවදාවත් ධනක් නොදී පූජාවක් නොකොට, බණක් නොඅසා, සීලයක් සමාදන් නොවී ඔබ කෙරෙහි සිත පහදා ගැනීමෙන් පමණක් දෙව්ලොව උපන්නෝ ඇද්දැයි ඇසීය. බ්‍රාහ්මණය, එකකු දෙදෙනකු නොව, සිය දෙනෙකු දෙසිය දෙනෙකු නොව, අප කෙරෙහි සිත පහදා ගැනීමෙන් දෙව්ලොව උපන් අය ගණනක් නැති තරමට ඇත්තාහයයි තථාගතයන් වහන්සේ වදාළසේක. දුබල වූ චිත්ත ප්‍රසාදේහි හෙවත් ශ්‍රද්ධාවෙහි සමත්කම ඇත්තේ මරණසන්නේදී ඇතිවහොත් සතර අපායෙන් මුදවා දෙව්ලොව උපත ලබා දීමට පමණකි. බුදුරදුන් වුණගැසීම උන්වහන්සේ වෙනුවෙන් කළ මහා චෛත්‍යකින් දැකීම, මහජනයා රැස්ව මහා පූජෝත්සව පවත්වනු දැකීම යනාදිය හේතුකොට සමහරුන්ට සමහර විට තථාගතයන් වහන්සේ කෙරෙහි ඉතා බලවත් චිත්ත ප්‍රසාදයක් ඇතිවේ. එක් වරක එබඳු බලවත් චිත්ත ප්‍රසාදයක් හෙවත් ශ්‍රද්ධාවක් ඇති වුවහොත් ඒ චිත්ත ප්‍රසාද කුසලය ඒ පුද්ගලයා සතර අපායෙන් මුදවා ඔහුට කල්ප බොහෝ ගණනක් මුළුල්ලෙහි උසස් ලෙස දෙව්මිනිස් සැප ලබා දී අන්තිමට නිර්වාණ සම්පත්තියද ලබා දෙන්නේය. බලවත් චිත්ත ප්‍රසාදයෙන් මහත් වූ ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබූ පුද්ගලයන් බොහෝ දෙනෙකුගේ කතා අපදාන පාළියෙහි දක්නා ලැබේ. බුදුරදුන් කෙරෙහි බලවත් ප්‍රසාදය යමකුට ඇති වුවහොත් ඔහුගේ සිතකය දෙකම බුදුරදුන් දෙසට නැමෙන්නේය, ඇදෙන්නේය. ඔහුට ඉබේම සාදු සාදු යැයි කියවෙන්නේය. දෙයත් ඉබේම එසවෙන්නේය. ධනය ඇතිනම් ඔහු ලක්ෂයකින් කෝටියකින් වුවද බුදුරදුන් පුදන්නේය. අනේපිඩු මහ සිටුතුමාට
බුදුරදුන් කෙරෙහි බලවත් චිත්ත ප්‍රසාදය ඇතිවිය. අනේපිඩි සිටුතුමාගේ කතාව. අනේපිඩි සිටුතුමා සවැත් නුවර විසූ මහා ධනේශ්වරයෙකි. අනාථයන්ට සංග්‍රහ කරන ත්‍යාගවන්තයෙකි. ඔහුගේ පළමු නම සුදත්තය. අනාථ සංග්‍රහය බෙහෙවින් කරන බැවින් පසු කලෙක ඔහුගේ නම අනාථ පින්ඩික විය. ඔහුගේ බිරිය රජගහ නුවර සිටුවරයාගේ සොහොයුරියකි. රජගහ සිටුහුගේ බිරිය අනේපිඩි සිටුතුමාගේ සොහොයුරියකි. මේ නෑදෑකම නිසා ඒ පවුල් දෙකෙහි තද සම්බන්ධයක් පැවතින. රජගහ සිටුතුමා එනුවර උපදනා බඩු ගැල් 500ක්ගෙන කලින් කල වෙලඳාම සඳහා සවැත් නුවරට යයි. එසේ ගිය කලෙහි සවැත් නුවරින් යොදුනකට මොබ සිට තමා පැමිණි බව අනේපිඩි සිටුතුමාට දන්වා යවයි. අනේපිඩි සිටුතුමා පෙරමගට ගොස් මහත් හරසරින් රජගහ සිටුවරයා පිළිගෙන සවැත් නුවරට කැඳවාගෙන යයි. අනේපිඩි සිටුතුමාද එසේම වරින් වර සවැත් නුවර උපදෙනා බඩු ගැල් 500ක් පුරාගෙන රජගහ නුවරට වෙළඳාම සඳහා යයි. රජගහ සිටුද අනේපිඩි සිටුතුමා පැමිණෙන කලෙහි එසේ කරයි. එක් දවසක් අනේපිඩි සිටුතුමා ගැල් 500කින් බඩුගෙන රජගහ නුවර බලා ගොස් නුවරින් යොදුනකින් මොබදී තමා පැමිණි බව රජගහ සිටුවරයාට දන්වා යැවීය. එවෙලෙහි සිටුතුමා දහම්මසනු පිණිස විහාරයට ගොස් සිටියෙන් පණිවිඩය නොලැබින. අනේපිඩි සිටුතුමා පෙරමග බලා සිට පිළිගැනීමට එන කිසිවකු නැතිවම රජගහ නුවර බලා පිටත් වී ගොස් සිටු ගෙදර දොරටුවේවත් පිළිගන්නා කෙනෙකු නැතුව හේගෙතුළට පිවිසියේය. එවෙලෙහි රජගහ සිටුතුමා පසුදිනට බුදුපාමොක් මහසඟනට ආරාධනා කර තිබූ බැවින් සේවකයන් කැඳවාගෙන දරපැලීම්, ලිප් බැඳීම්, වාචන පිළියෙල කිරීම ආදිය කරවමින් සිට අනේපිඩි සිටුවරයා වෙත පැමිණ වචනයක් දෙකක් පමණක් කතාකොට ඒ කටයුතු වලටම ගියේය. අනේපිඩි සිටු ඔහුගේ කටයුතු නිමවනතුරු බලා සිටියේය. රජගහ සිටුතුමා දාන සංවිධානය කර අනේපිඩි සිටුතුමා වෙත පැමිණ පිළිසඳර කතා කොට අස්නක වාඩි විය. එකල්හි අනේපිඩි සිටුතුමා පෙර අප මෙහි පැමිණෙන කල්හි ඔබ යොදුනක් දුර පෙරමගට අවුත් මහත් හරසරින් අප පිළිගෙන අන් සියලු වැඩ නවත්වා අපට සංග්‍රහ කරන්නෙහිය. අද ඔබ මහා කලබලයකින් සේවකයන් රැස්කරගෙන මහා ව්‍යාපාරයක යෙදී සිටින්නේය. කිමෙක්ද මේ ගෙදර සිට දවස ආවාහ මංගල්‍යයක් හෝ ඇත්තේද? විවාහ මංගල්‍යයක් හෝ ඇත්තේද? මහා දානයක් හෝ දෙන්නට සූදානම් වන්නේද? සේනාව සහිත රජතුමාට හෝ නිමන්ත්‍රණයක් කර ඇත්තේද? අද මේ කලබලයේ කුමක්ද? යැයි කීහ. සිටුතුමනි, මෙහි ආවාහයක් හෝ විවාහයක් නැත. රජතුමාට නිමන්ත්‍රණයකුත් කර නැත. සෙට මාගේ නිවසේ දානයක් ඇත. බුදුපාමොක් මහසඟනට හෙට ආරාධනාවක් කර ඇත්තේ යැයි රජගහ සිටු කීය. ඈත අතීතයේ පටන් බුදු කෙනෙකුගේ අග්‍රෝ උපස්ථායක භාවයේ පතා අවුත් ඇති අනේපිඩි සිටුතුමාට බුදුන් යන පදයේ අසුණු සමගම ඉමහත් ප්‍රීතියක් ඇතිවිය. ඔහු නැවතත් ඔබ බුදුන් යේ කියන්නේයිදැයි රජගහ සිටුවරයාගේ නැසීය. එසේය සිටුතුමනි, බුදුන් යයි කියමි. රජගහ සිටු කීය. අනේපිඩි සිටුතුමා බුදු කෙනෙකුන් ඇති බව කලින් අසා නොතිබින හදිස්සියෙම ඒ නම අසන්නට ලැබීම ඔහුට පුදුමයක් විය. එබැවින් ඔහු දෙවන තෙවනුවත් ඒ ප්‍රශ්නය ඇසීය. රජගහ සිටු පෙරසේම පිළිතුර දින. ඉක්බිති
සිටුතුමා මහත් ප්‍රීතියට පැමිණ ඒ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දක්නට දැන් යා හැකිදැයි ඇසීය. සිටුතුමනි, දැන් ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නට යාමට සුදුසු වේලාව නොවේ. හෙට සුදුසු කාලයේහි ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නට යනු මැනවයි රජගහ සිටුතුමා කීය. බුදුරදුන් කෙරෙහි බලවත් ප්‍රසාදයක් ඇති වූ අනේ පිඩි සිටුතුමාගේ සිත බුදුරජාණන් වහන්සේ දෙසටම ඇදී නැමී බර වී සිටියේය. ඔහු හෙට ඒ භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ දක්නට යමී යහනේ වැදහොත්තේය. රාත්‍රියේ ප්‍රථමයාමේ ඉක්මුණු කල්හි ඔහු නින්දෙන් අවදිව බුදුරදුන් සිහි කළේය. ඔහුගේ සිත අනිකකට නොගියේය. බුදුරදුන් කෙරෙහි ඇති වූ බලවත් ප්‍රසාදය, බලවත් ප්‍රීතිය නිසා ඔහුගේ සිත බුද්ධාරම්මණයෙහි සමාධි විය. සමාධිය ආලෝකයක් ඇති කරන්නකි. භාවනාවෙහි යෙදෙන යෝගාවචරයන්ට සමාධියෙන් වන ආලෝකය අඳුරේ වාඩි වී භාවනා කරන තමන්ගේ ශරීරය පෙනෙන පමණට ඇතිවේ. ඇතමකොට තමන් ඉන්නා ගෙය පුරා ඒ ආලෝකය ඇතිවේ. ඇතමකොට ගෙයින් පිටතද පෙනෙනසේ ආලෝකය ඇතිවේ. සමහරුන්ට යොදුන් දෙක තුන දුරට ආලෝකය ඇතිවේ. සමහරුන්ට පොළොවෙහි පටන් අකනිටා බඹලෝ දක්වා පැතිර සිටින මහා ආලෝකයක් ඇතිවේ. භාග්‍යවතුන් වහන්සේට දස දහසක් සක්වල පුලා පුරා පැතිර සිටින ආලෝකයක් ඇති වූ බව කියා තිබේ. පෙර සිතුල්පව්වේ ගල්ගයක් තුල අමාවක පොහෝ දිනයක මධ්‍යම රාත්‍රියේ මහා අන්ධකාරයේ භාවනාවෙහි යෙදී උන් යෝගාවචර භික්ෂූන් දෙනමකගෙන් එක් නමක්, ස්වාමීනි, මට දැන් චෛත්‍යාංගණයෙහි මලසුනෙහි පස් පැහැය ඇති මල් පැහැතිලි ලෙස පෙනෙන්නේ යැයි කීය. අනෙක් නම, ඇවත්නි, එය පුදුමයක් නොවේ. මට දැන් මහා සයුරෙහි යොදුනක් තැන සිටින මස් කැසබුවෝද පෙනෙති කීහ. ඒ බව විශුද්ධි මාර්ගයේ දක්වා තිබේ. සිටුතුමාටද ඒ අවස්ථාවෙහි ප්‍රීති සහගත සමාධි ආලෝකය ඇති වී රාත්‍රිය ගෙවි හිර උදා වෙන්නක් මෙන් දැනෙන. ඔහු යහනින් නැගිට සඳළු තලයට ගොස් අහස බලා සඳ දැක තවමත් රාත්‍රියේ. දැන් ප්‍රථම යාමේ ඉක්ම ඇත්තේය. පහන් වන්නට තව දෙයාමයක් ඇත්තේයයි නැවතද යහන් ගැබිට පිවිස සයනය කළේය. දෙවන යාමයේ ඉකුත් කල්හි සිතානන්ද අවදි විය. බලවත් ප්‍රසාදයෙන් බුදුරදුන් සිහි කරන්නට පටන්ගත් ඔහුගේ සිත බුද්ධාරම්මණයෙහි සමාධි වී නැවතද ආලෝකය පහළ විය. දෙවන වරද සඳුළු තලයට ගොස් සඳ බලා පහන් නොවු බව දැන නැවත යහනෙහි වැදහොත්තේය. පශ්චිම යාමේ අවසාන භාගයේ ඔහුට නැවත අවදි විය. එවෙලෙහි ඔහු සත්මහල් පහයේ දොරවල් ඉබේම ඇරින. ඔහු ඒ ආලෝකයේම ගෙයින් නික්ම මගට බැස නගරද්වාරේ කරා ගියේය. ඔහුට අමනුෂ්‍යයෝ නගරද්වාරය ඇරියහ. ඔහු නුවරින් බැහැරට යන කල්හි ඔහුට ලැබී තිබූ ආලෝකය අතුරුදහන් විය. කිසිවක් නොපෙනී ගියේය. එයින් බියපත් වූ ඔහු බුදුන් දක්නට යාම නවතා ආපසු එන්නට සිතුවේය. එය දුටු සීවක නම් දෙවියා නොපෙනී සිට ඔහුට ඇසෙන්නට මෙසේ කීවේය. සතං හත්ති සතං අස්සා සතං අස්ස තරි රතා සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මණිකුණ්ඩලා.
ඒකස්ස පදවීති හා රස කලං නග්ගති සෝලසින් ඇතුන් සිය දහසක්ද අශ්වයන් සිය දහසක්ද අශ්වතරයන් යෙදූ රථ සිය දහසක්ද යන මේ සියල්ල බුදුන් දක්නට ඉදිරියට තබන එක් පියවරකින් සොළොස් වන කලාව පමණ නොවටනේය. ගෘහපතිය ඉදිරියට යව, ගෘහපතිය ඉදිරියට යව, ඉදිරියට යෑම ඔබට යහපතකි. පසුබැසීම ඔබට යහපතක් නොවේ. ඒ ශබ්දය ඇසීමෙන් සිටුතුමාට නැවත ධෛර්යයක් ලැබුණ. බුද්ධාලම්බන ප්‍රීතිය නැවත පහළ විය. ආලෝකයේද නැවත පහළ විය. මද දුරක් ඉදිරියට ගිය කලෙහි නැවතද ආලෝකය අතුරුදහන් විය. සිටුතුමා බියට පත්ව ආපසු එන්නට සිටුවේය. සීවක නම් දෙවියා එවරද ඔහු උනන්දු කළේය. තෙවන වරටද එසේම විය. තුන්වන වරටත් පහළ වූ ආලෝකයෙන් සිටුතුමා බුදුරදුන් වැඩ සිටින ශීත වනයට යා හැකි විය. අද ලෝකේහි අපි බුදුම්හ යැයි කියන්නෝ බොහෝ ඇත. මුන්වහන්සේගේ බුදු බවෙහි සැබෑ බොරු බව මම කෙසේ දැනගනින්ද කියා සිතක් එහිදී ඔහුට ඇති විය. ඉක්බිති මාපියන් බාල කාලේ මට තැබූ නම දැන් මාහැර අන් කිසිවෙකු නොදනිති. ඉදින් මුන්වහන්සේ සියල්ල දන්නේ නම් ඒ නමින් මා අමතත්වායි සිතීය. තථාගතයන් වහන්සේ එවෙලෙහි සක්මන් කරමින් හුන්සේක. උන්වහන්සේ දුර සිටම සිටුතුමා එනු දැක සක්මනින් බැස පණවන ලද අස්නෙහි වැඩ උන්සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ සුදත්ත මෙහි එනු යැයි ඔහු ඇමතූසේක. එකල්හි සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ නමින්ම මා ඇමතූසේක යැයි බලවත් ප්‍රීතියට පැමිණ තථාගතයන් වහන්සේගේ පාමුල වැඳ වැටි ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ සුවසේ සතපුනසේක් දැයි විචාලේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සබ්බදාචේ සුකං සේති බ්‍රාහ්මනෝ පරිනිබ්බුති යෝන ලිම්පති කාමේසු සීති භූතෝ නිරූපදි සබ්බා ආසත්තියෝ චෙත්වා විනීය හදයේ දරං උපසන්තෝ සුකං සේති සන්තිං පප්පුය චේතසෝ යනුවෙන් යමෙක් කාමේහි නොඇලේද කෙලෙස් ගිනි නිවා ගැනීමෙන් සිසිල් වූයේද උපදි නැත්තේද කෙලෙස් නුනා වූ ඒ බ්‍රාහ්මණ තෙමේ සෑම කල්හි සැපසේ නිදන්නේය. සකල තෘෂ්ණාව සිඳ සිතෙහි ක්ලේශ දාහය දුරුකොට සංසුන් සිත්තති තනත්තේ චිත්තයාගේ සංසිඳීමට පැමිණ සුවසේ නිදන්නේ යැයි වදාරා සිටුතුමාට දහම් දෙසන සේක්. දාන කතාදිය වදාරා සිටුතුමාගේ සිත චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගත හැකි තත්වයට සකස් වූ කල්හි චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කළ සේක. සිටුතුමා සත්‍යාවබෝධයෙන් සෝවාන් ඵලයට පැමිණ තුනුරුවන් සරණ ගොස් උපාසකත්වයට පැමිණියේය. ඉක්බිති සිටුතුමා භික්ෂු සංඝයා සහිත තථාගතයන් වහන්සේට පසුදින දානේට ආරාධනා කළේය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම් භාවයෙන් ආරාධනාව පිළිගෙන වදාළසේක. දෙවන දින ඔහු රජගහ සිටු නිවසේම දන් පිළියෙල කරවා බුදු පාමොක් මහසඟනට දන් දී අවසානයේ සැවැත් නුවර වස් විසීමටද බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේය. තථාගතයන් වහන්සේ ඒ ඉවසා වදාරා දහම් දෙසීමෙන් ඔහුගේ සිත පහන් කළසේක. සිටුතුමා සැවැත් නුවරට පෙරලා ගොස් අටලොස් කෝටියක් මිලදී
ජේත නම් කුමාරයාගේ උයනගෙන අටලොස් කෝටියක් වියදම් කොට සකලාංග සම්පූර්ණ කොට විහාරයක් කරවා බුදු පාමොක් මහසඟනට වැඩම කරවා අටලොස් කෝටියක වියදමින් විහාර පූජාවක් පැවැත්විය. ඔහු බුදුසසුනෙහි පරිත්‍යාග කළ ධනය සිව් පනස් කෝටියකි. අනේ පිටු සිටානන්ට එපමණ මහත් ධනස්කන්ධයක් බුදුසසුනට පරිත්‍යාග කළ හැකි වූයේ ඔහු තුළ ඇති වූ චිත්ත ප්‍රසාදයේ ආනුභාවයෙනි. එබඳු බලවත් චිත්ත ප්‍රසාද නිර්ධනයන්ටද ඇතිවේ. එහෙත් ඔවුන්ට ධන පරිත්‍යාගයක් නොකළ හැකිය. යම්කිසි දුගියෙකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අනේ පිට සිටුතුමාට මෙන් බලවත් ප්‍රසාදයක් ඇතිවහොත් ධන පරිත්‍යාගයක් නොකළේද ඒ චිත්ත ප්‍රසාදේම කල්ප බොහෝ ගණනක් දෙව් මිනිස් සැප ලබා දී නිවන් සම්පත්තියද ලබා දෙන කුසලයක් වේ. දූත් නගා වරක් කළ වැඳීමෙන් වරක් කළ පූජාවකින් නිවන් දැක ඇත්තේ එබුදු බලවත් චිත්ත ප්‍රසාදයක් ඇති වූ පුද්ගලයන්ය. එය ලෝකයේ කලාතුරකින් සිදුවන්නකි. එවන්නන්ගේ කතා අසා වරක් වැඳීමම වරක් පිදීමම නිවන් දැකීමට ප්‍රමාණවත්ය කියා මුලා නොවිය යුතුය. අග්‍ර ප්‍රසාදය. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය යන මේ රත්නත්‍රය ලෝකයේ සියල්ලටම අග්‍රවන්නේය. අග්‍ර වූ බුද්ධාදී රත්නත්‍රය පිළිබඳ වූ පැහැදීම අග්‍ර ප්‍රසාදයක් වන්නේය. අග්ගකෝ පන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති යනුවෙන් අග්‍ර වූ බුද්ධාදීන් කෙරෙහි ප්‍රසන්න වූවන්ට අග්‍ර විපාක ලැබේයි වදාරා තිබේ. අග්‍ර වූ රත්නත්‍රය කෙරෙහි පැහැදීමේ විපාක වශයෙන් මිනිසෙකු වූහොත් අන්‍යයන් ගරු බුහුමන් කරන උසස් මිනිසෙක් වේ. ඔහුට උසස් ආහාර පාන, උසස් ඇඳුම් පැළඳුම්, උසස් ගෙවල්, උසස් පරිභෝග භාණ්ඩ, උසස් තනතුරු ලැබේ. දෙවියෙකු වුවද එසේමය. තෙරුවන් පිදීමේ අනුසස්. එක් සමයකි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන විහාරයේ නික්ම දනව සැරිසරා බරණස් නුවර බලා වඩින අතරමඟ තෝදෙය්‍ය නම් ගම සමීපෙහි පිහිටි දේවාලයක් සමීපයට පැමිණ එහි වැඩහිඳ ආනන්ද ස්තවීරයන් වහන්සේ යවා ඒ සමීපෙහිම ගොවිකම් කරමින් සිටි බමුණෙකු කැඳ වූහ. ඒ බමුණු තෙමේ තථාගතයන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේට නොවැඳ සමීපෙහි වූ දේවාලයට වැඳ සිටියේය. බ්‍රාහ්මණය, මේ ප්‍රදේශය නුඹ කුමකැයි සිතන්නේහිදැයි තථාගතයන් වහන්සේ ඔහුගෙන් විචාලහ. බමුණු තෙමේ, පින්වත් ගෞතමයාණෙනි, මෙය අප පරම්පරාවෙහි අය වැඳුම් පිදුම් කරගෙන ආ චෛත්‍ය ස්ථානයකැයි සලකා වඳිමි යැයි කීය. බ්‍රාහ්මණය, මේ ස්ථානයට වැඳීමෙන් නුඹ කරන්නේ යහපත් ක්‍රියාවකැයි තථාගතයන් වහන්සේ ඔහුට පැවසූහ. එය ඇසූ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ මේ ස්ථානයට වැඳීම ගැන පසසන්නේ කිනම් කරුණකින්දැයි කල්පනා කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට දැනගැනීම පිණිස ගටීකාර සූත්‍රය දේශනා කොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යොදුනක් උස ස්වර්ණ චෛත්‍ය හා තවත් චෛත්‍යද තමන් වහන්සේගේ ඉර්ති බලයෙන් අහසෙහි මවාපා බ්‍රාහ්මණය පූජාහර්හ වූ මෙබඳු චෛත්‍යනට පිදීම සුදුසුයැයි වදාරා මහා පිරිනිවන් සූත්‍රයෙහි වදාරා ඇති පරිදි
චෛත්‍යයන් කිරීමට සුදුසු පුද්ගලයන් සතර දෙනා දක්වා ශරීර චෛත්‍ය, උද්දේශික චෛත්‍ය, පාරිභෝග චෛත්‍ය යන චෛත්‍ය ගැන විශේෂ විස්තරයක්ද වදාරා අවසානයේහි මේ ගාථාවන් වදාළසේක. පූජා රහේ පූජයතෝ බුද්ධේ යදීච සාවකේ පපංචම සතික්කන්තේ තින්න සෝත පරිද්දවේ තේ තාදිසේ පූජයතෝ නිබ්බුතේ අකුතෝ බයේ නසක්කා පුඤ්ඤං සංඛාතුං ඉමෙත්තම්පි කේනචි. තේරුම සසර දික්කරන තෘෂ්ණා මාන අදෘෂ්ටි සංඛ්‍යාත ප්‍රපංචයන් ඉක්ම වූ ශෝක පරිදේවයන් අවසන් කළා වූ එහෙයින්ම අභිවාදනයෙන් හා සිව්පසයෙන් පිදීමට සුදුසු වූ පිරිනිවියා වූද ජීවමාන වූද ලෝතුරා බුදුවරුන්ට හා පසේ බුදුවරුන්ටද බුද්ධ ශ්‍රාවකයන්ටද අභිවන්දනාදියෙන් හා චීවරාදී ප්‍රත්‍යයෙන් පුදන්නහුට රාගාදී ක්ලේශයන් ප්‍රහීන බැවින් නිවුනා වූ කිසිවකින් බයක් නැත්තා වූ එබුදු ගුණයෙන් යුක්ත වන බුද්ධාදී උත්තමයන් හට පූජා සත්කාර කරන්නහුට ලැබෙන්නා වූ පින් මෙතකැයි කිසිවකු විසින් ප්‍රමාණ කළ නොහැකිය. පූජාර්හ වූ උත්තම පුද්ගලයෙකුට වැඳුම් පිදුම් කිරීමෙන් ලැබෙන පින මෙපමණය කියා කිසි පුද්ගලයෙකු විසින් කිනම් ආකාරයකින්වත් ප්‍රමාණ නොකළ හැකි බව ඉහත ගාථාවලින් දැක්වේ. පින ප්‍රමාණ නොකළ හැකිවන කල්හි එයින් ලැබෙන විපාකයත් මෙතකැයි ප්‍රමාණ නොකළ හැකිය. පිරිනිවියා වූ හේ ජීවමාන වූ හෝ පූජාර උත්තමයෙකුට වරක් පිදීමේ වටිනාකම ගැන සුදාර පින්ඩියත්ත තේරා ප්‍රදානයේ මෙසේ වදාරා ඇත්තේය. චතුන්නම්පි දීපානං ඉස්සරං යෝධකාරයේ ඉකිස්සා පූජනායේ තං කලං නග්ගති සෝලසින්. යමෙක් දෙදහසක් කොදෙව් පිරිවර කොට ඇති සතර මහද්වීපේටම රජ කෙරේද ඒ රජකම එක් පූජාවක සොලොස්වන කලාවෙන් කලාවක් පමණද නොඅගනේය යනු එහි තේරුමයි. මෙහි සෝලසින් කලං සොලොස්වන කලාවෙන් කලාවේයයි කියනුයේ පූජාවකින් වෙන කුසලය සොලසකට බෙදා ඉන් කොටසක් නැවත සොලසකට බෙදා මෙසේ දහසෙන් එකක් නැවත දහසේ වරක් බෙදීමෙන් ලැබෙන කොටසය. මිනිස් ලොව මිනිසෙකුට ලැබිය හැකි උසස්ම සම්පත්තිය සතර මහද්වීපේට අධිපති චක්‍රවර්තී රාජ සම්පත්තියයි. එය එක් පූජාවකින් සොලොස්වන කලාවෙන් කලාවක් තරම්වත් නොඅගී යයි කියනුයේ දිව්‍යලෝකයේ දේව සම්පත්තිය හා සසඳන කල්හි චක්‍රවර්තී රාජ සම්පත්තිය ඉතා සුළු බණ බැවිනි. තුනුරුවන් කෙරෙහි සැදහෙන් වරක් පූජා කරන්නහුට එය හේතුකොට අනේක වාරයෙහි දෙව්ලොව ඉපිද දෙව් සැප වළඳන්නට ලැබෙන්නේය. මනුෂ්‍ය සම්පත්තිය දිව්‍ය සම්පත්තිය යන මේ දෙක අතර ඇත්තේ මහා පරතරයකි. මිනිසා පරම සම්බාධ පරම ප්‍රතිකූල මාතෘ ගර්භයෙහි ආලෝකේ නොදකමින් මහා අන්ධකාරයේ අතක් පයක් මුත් නොසෙල්විය හැකි පරිදි කලක් සිර වී සිට ඉතා දුකසේ මව්කුසින් බිහිව මෙලොව එළිය දකින්නේය. ඔහු ඉපදි පළමුවෙන්ම කරන්නේ හැඬීමය. හැරෙන්න පෙරලෙන්නට වාඩි වෙන්න නැගිටින්නට බැරිව උන් තැනම මල මුත්‍රා කර ගනිමින් කලක් දුකසේ ගතකොට ඔහු නැගී එන්නේය.
දෙවියා කැඩපතක රූ සටහනක් පහළවන්නාක් මෙන් සර්වාංග සම්පූර්ණයෙන් ස්වර්ණාභරණයෙන් සැරසී පහළවීම් වශයෙන් උපදී. ඒ උත්පත්තියට ඕපපාතික උත්පත්තියේ කියනු ලැබේ. මිනිසාට මෙන් ඉපදී කටයුතු කරගත හැකිවීමට කලක් බලා සිටීමට ඔහුට සිදු නොවේ. උපන් කෙනෙහි සිටම ඔහුට සියල්ල කළ හැකිය. මිනිසා මෙන් ඉපිද මල මුත්‍රා ගොඩේ හඬ හඬා නොසිට ඔහු උපන් දින පටන් මහත් යස ඉසුරෙන් ප්‍රීතිවන්නේය. මිනිසා ඉපද ජීවත් වන්නේ සුළු කලකි. දෙවියෝ බොහෝ කල් ජීවත් වෙති. ඉතාම අඩුවායුෂ ඇති චාතුර්මහා රාජකයේ දෙවියෝ වර්ෂ 90 ලක්ෂයක් ජීවත් වෙති. පරිනිම්මිත වසවර්තියේ දෙවියෝ අවුරුදු කෝටි 60 ලක්ෂයක් ජීවත් වෙති. පරණවත්වත් මිනිස් සිරුර දිර දිරා නරක් වේ. පරණ වීමෙන් මිනිස් සිරුරේ ලේ අඩු වී මස් දිය වී ඇට මතුවේ. සම රැලි වැටේ. තනින් තන ලප ඇති වේ. කල්යෑමෙන් හිසකේ රැවුල් පැසි දත් සැලි මිනිස් සිරුර විරූපී වේ. මිනිසාගේ ඉන්ද්‍රියෝද පරණ වීමෙන් දුබල වෙති. කොතෙක්කල් ජීවත් වූද දෙවියන්ට ඒ ජරාව නැත. දෙවියාගේ ශරීරය මරණේ තෙක් උපන් සැටියටම වෙනස් නොවි පවති. මිනිස් සිරුරෙන් දහඩියාදී අපවිත්‍ර දෑ ගලන්නේය. එබැවින් මිනිසාගේ වස්ත්‍රය කිලිටිවේ. ඔහුට නිතර ඇඳුම් මාරු කරන්නට ඇඳුම් පවිත්‍ර කරන්නට සිදුවේ. දෙවියන්ට එබන්දක් නැත. ඔවුනට උත්පත්තියෙන් ලද ඇඳුම් අපවිත්‍ර හෝ දිරි ඉරි හෝ වෙනස් කරන්නට සිදු නොවේ. ඔවුනට උත්පත්තියෙන් ලත් ඇඳුම් කිසිදු වෙනසක් නොවී මරණය තෙක් පවතී. මනුෂ්‍යයාගේ ගෙවල් හා ඇඳ පුටු ආදී භාණ්ඩද දිරා යන බැවින් ඔහුට ඒවාද නැවත නැවත අලුත් කරන්නට සපයන්නට සිදුවේ. දෙවියන්ගේ විමාන ආදිය වෙනසක් නොවි ජීවිතාන්තේ දක්වා පවති. මේ කරුණු අනුව බලන කල්හි කිය යුත්තේ මිනිස් ලොව චක්‍රවර්ති රජුගේ සම්පත්තියද දිව්‍ය සම්පත්තියට වඩා බොහෝ පහත් බවය. එබැවින් තථාගතයන් වහන්සේ කපනම් විස්සකේ මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිදාය යනුවෙන් දිව්‍ය සුඛයේ හැටියට මිනිස් ලොව රාජ්‍ය දිලිඳු එකකැයි විශාකා උපාසිකාවට වදාළසේක. මෙතරම් උසස් දිව්‍ය සම්පත්තියක් ලබා සිටින්නා වූද ලෝකෝත්තර නිර්වාණ සම්පත්තිය ලබා දෙන්නා වූද පූජාමය කුසලයේ වටිනාකම පමණ නොකළ හැකිය.